ඔබනවතත් හිරු ප්‍රවෘත්ති සමකෙන් LTT සංවිධානය උතුරේ මුස්ලිම් වැසියන් පළවා හැරීමේදී දෙමළ ජනතාව ජාතියක් ලෙස විරුද්ධ වූයේ නම් එය LTT සංවිධානයට පහසු ක්‍රියාවක් නොවන බව දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. මීට වසර 25කට පෙර LTT සංවිධානය උතුරේ මුස්ලිම් වැසියන් පළවා හැරීම සිහිපත් කර පැවති වැඩසටහන් එක්වීමනුයි ඔහු මේ බව සඳහන් කළේ. වසර 25ක කඳුළු ලෙස නම් කර තිබූ මෙම වැඩසටහන පැවතුනේ ක්‍රීඩා මාත්‍යංශ ශ්‍රවණාගාරයේදී. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සංවිධාන කළ මෙම වැඩසටහනට විවිධ ජාති නියෝජනය කරන දේශපාලඥයින් කිහිප දෙනෙකු එක්ව සිටියා. The Muslims expelled from the Jaffna city were involved in trade and business. යපනේ නගරයෙන් පිටවන් කළ මුස්ලිම් ජාතිකින් බොහෝ දෙනෙක් එහි බදුකුලී පදනම මත ව්‍යාපාරවල නිරත වෙලා හිටියා. ඒ අය නැවත ගිහිල්ලා ඒ ව්‍යාපාර ස්ථාන කුලියට ගන්න උත්සාහ කරද්දී ඒ ප්‍රදේශවල පාලනාධිකාරිය ඊට අවසර දුන්නේ නැහැ. ඒ වගේම නගරයෙන් පිට ජීවත් වෙච්ච බොහෝ අය කෘෂිකර්මාන්තයේත් දිවර කර්මාන්තයේ දිදුල තමයි රජයේ බලපත්‍රලාභී ඉඩම්වල ජීවත් වුනේ. යුද්ධෙන් පස්සේ ඒගොල්ලෝ ආපහු ගිහිල්ලා ඉඩම් හොයද්දී ඒවා LTT හිතවාදීන් පරිහරණය කරනවා. මේවා තියෙන්නේ LLRC වාර්තාවේ. Reports says an elected member of parliament from the Jaffna district. I can only hang my head in shame this morning when we look at. යාපනයේ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වුණු මන්ත්‍රීවරයෙක් හැටියට මම ලැජ්ජාවට පත් වෙනවා වසර 25ක් ගත වෙලත් මේ ප්‍රශ්නයට නිසි පිළිතුරක් ලැබී නොතිබීම පිළිබඳව මේ බලහත්කාරී පිටමං කිරීම දේශපාලන අධිකාරිය විසින් හෙළා දැක්කත් අපි දෙමළ ජාතිකයන් විදිහට මේ ක්‍රියාමාර්ගයට විරුද්ධව එදා නැගී සිටියා නම් LTTEට මේ ක්‍රියාමාර්ගය ගැනීම ලෙහෙසි පහසු වන්නේ නැහැ කියන එක මගේ විශ්වාසයයි. Because I still maintain that if we as a people stood up against that eviction that day, it would not have been possible for the LTT to do it. In October 1999 October මාසේ LTT සංවිධානය උතුරේ මුස්ලිම් වැසියන්ට පැය 48ක කාලයක් දුන්නා සිය ගම්බිම් අතහැර යන්න. ඔවුන්ට ගෙනියන්නට අවසර තිබුණේ රෙදිපිලි කිහිපයකුත් රුපියල් 500කුත් පමණයි. එසේ ආ අයගෙන් 80%ක් තාමත් නැවත ඔවුන්ගේ මුල් ගම්බිම් කරා ගිහිල්ලා නැහැ. එවගේම අද නැවත ඒ ගම්බිම් බලා යන මුස්ලිම් වැසියන්ටත් එම ප්‍රදේශවල බහුතර නිලධාරීවාදයේ බලපෑමට යටත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. මෙතර යාපනයෙන් පිටමං කළ මුස්ලිම් වැසියන් නැවත පදිංචි කරන ලෙස සහ යාපනයට පැමිණ සිටින මුස්ලිම් වැසියන්ට පහසුකම් සලසා දෙන ලෙස ඉල්ලමින් අද යාපනයේ අංජි සන්ධි ප්‍රදේශයේදී විරෝධතාවක් පැවැත්තුණා. LTT රස්තවාදී කණ්ඩායමේ මුස්ලිම් කට්ටිය එළවුවා. එළවු දවස වලට ඉඳලා අපි අනාතයි. අපේ ප්‍රශ්න ඔක්කොම විසඳලා දෙන්න ඕනයි කියලා මේ වෙලාවට අපි කියන්න යනවා. කොළඹ නගරයේ රථවාහන තදබදය සමාජයට දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා. ලක්ෂ ගණනින් වාහන දෛනිකව කොළඹට ඇතුළුවීම ඊට ප්‍රධාන හේතුවයි. එසේ තිබියදී මෝටර් රථ මිලදී ගණන් දිරිගැන්වීම සඳහා ඊයේ ආණ්ඩුව පියවර ගත්තා. ඒ කල්බදු පහසුකම 90%ක් දක්වා වැඩි කරමින් මේ පරස්පරතා රටේ ආර්ථිකයට කෙසේ බලපෑම් කරයිද? මොටරතේ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව දෛනිකව කොළඹ නගරයට ඇතුළුවන රථවාහන සංඛ්‍යාව 105%කට ආසන්නයි. ඒ හේතුවෙන් මේ වන විට කොළඹ නගරයේ රථවාහන ගමන් කිරීමේ වේගය පැයට කිලෝමීටර 12ක් දක්වා පහත වැටී තිබෙනවා. මෙය ඉදිරි වසර දෙක තුළදී වර්ධනය වුවහොත් වාහනයක වේගය පැයට කිලෝමීටර 8 දක්වා පහත වැටෙනු ඇති. අපේ සංඛ්‍යාලේඛන අනුව මේ පළවෙනි මාස 9 රථවාහන 489,000ක් පාරට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක මේ අපේ පාරවල් වලට දරා ගන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. ජනාධිපති මන්දිරයයි මේ නව ජයවර්ධනපුරයයි විනාඩි 15ක දුරින් තමයි තිබුණේ. අද ඒක පැයකමාරක දෙක දුරක් බවට පත් වෙලා තියෙනවා. මේ තත්ත්වය ඉස්සරහට ගියොත් ඒක පැය 7ක් 8ක් වුණත් වෙන්න පුළුවන්. මේක ආර්ථික වශයෙන් රට කඩාවැටීමට වුණත් යොමු වෙන්න පුළුවන්. මෙවැනි දෙයක් සිදු වුණා බැංකොක් නගරයේ තායිලන්තයේ. අපිත් මේ විදියට යන්න ගියොත් 2020දී එවැනි තත්ත්වයක් ඇති වෙයි කියලා ප්‍රවාහන විශේෂඥයෝ අපිට අනතුරු අඟවලා තියෙනවා. ප්‍රවාහන විශේෂඥයින්ට අනුව තනි පුද්ගලිකු ගමන් ගන්නා රථවාහන සඳහා බද්දක් අය කිරීම රථවාහන තදබදය අවම කිරීමේ එක් සැලසුමක්. එක පැසෙන්ජර් කෙනෙක් යන වාහන වලට ටැක්ස් එකක් අය කරන්නත් පුළුවන්. මොනවා කිව්වත් වැදින්නේ නැහැ අපිට සාක්කුවට දදින්නේ නැත්තම්. ඉතින් ඒ නිසා දැන් එක පැසෙන්ජර් කෙනෙක් යන වාහන වලට ටැක්ස් එකක් වදිනවා නම් අපි උත්සාහ කරයි පබ්ලික් ට්‍රාන්සිට් ගන්න. රථවාහන තදබදයට කෙටි කාලීන විසඳුමක් ලෙස නව රජය පසුගිය සැප්තැම්බර් 14 වනදා 100%ක් පැවති කල්බදු පහසුකම් 70%ක් දක්වා පහත හෙළුණු ලැබුවා. නමුත් එම තීරණය වෙනස් කරමින් ඊයේ මුදල් අමාත්‍යාංශයේ නිවේදනය කළේ කල්බදු පහසුකම 90%ක් දක්වා ඉහළදම ඇති බවයි. කොළඹ නගරයේ වාහන තදබදයට මෙලෙස පිළියම් සෙවිය හැකිද? ලේසින් එක අඩු කොල්ල හරියන්නේ නැහැ, වැඩි කොල්ල හරියන්නේ නැහැ. වාහන ගෙන්නිල නතර කරන්න පාරට ඔරොත්තු නොදෙන තරම වාහන සංඛ්‍යාවක් තියෙනවා. වාහන ගෙන්වීම සීමා කරොත් තමයි ඉතින් ලංකාවේ නම් වාහන වැඩි. ඒකට ඉතින් මන්නම් හිතන්නේ කරන්න ඕන පාරවල් හොඳට හදන එක. තද බලයට හයිවේ තමයි ඉතින් හරිය. මින් ඉදිරියට වාහන ගෙන්වෙලා මේ තියෙන වාහන ටිකට යන්නත් පාරවල් මැදිනේ.
ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිය සංශෝධනය කිරීමට සූදානම් බව අධ්‍යාපන මාත්‍ය අකිල විරාජකාරියව සම්මතව පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරු වේ කුලියාපිටිය විශාකා බාලිකා විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමින්. බොහෝ රටවල් දිනුන වෙලා තියෙන මේ රටවල්වල අධ්‍යාපනය ගත්ත විප්ලවීය ක්‍රියාමාර්ග නිසා ඉතින් අපි දැන් මේ වෙනස් වීම කළ යුතු කාලය ඇවිල්ලායි තියෙන්නේ. විදුහල්පතිතුරුන්ගේ දක්ෂකම නිසා තමයි බොහෝ පාසල් දිනුන වෙලා තියෙන්නේ. ජාතික පාසල් 100 ගානක විදුහල්පති පුරප්පාඩු තියෙනවා. විදුහල්පතිතුරු දැමීම සඳහා සම්මුඛ පරීක්ෂණයක් තියලා හෙට කියලා අද මම සම්පූර්ණයෙන් නැවතුවා මේ සම්මුඛ පරීක්ෂණය. මම බැලුවා මේ විදුහල්පතිතුරු තෝරගැනීමේ ක්‍රයිටීරියා එක මොකද්ද කියලා. සේවා කාලයට දෙනවා ලකුණු 40ක්. අධ්‍යාපන සුදුසුකම් වලට ලකුණු 5යි. සම්මුඛ පරීක්ෂණයට ලකුණු 5යි. මේක මෙහෙම කියොත් එහෙම අවුරුදු 58 පැනපු සෙට් එකම තමයි මේ 100 ගානටම දාගන්න පුළුවන්. අවුරුදු 5 10ක් පාසල් ගෙනියන්න පුළුවන් ජවයේ තියෙන කණ්ඩායමක් අපිට හදාගන්න. මේ ඉන්න විදුහල්පතිතුරු ටික ඉවරුනහම නැත්තම් අපිට මේ ස්කෝල් ටික ගෙනියන්න නම් වෙන. සමහර පුංචි පාසල් අරගෙන සමහර විදුහල්පතිතුරු ඉන්නවා. ඒක විශාල ගොඩනැගිලා පෙන්නලා තියෙනවා. ඒගොල්ලන්ට වැඩිපුර ලකුණු දෙන්න. දීලා ඒගොල්ලන් හොඳ ලොකු පාසලකට දාමු කි. ඒ වගේම විදේශ පුහුණුවත් අපි දෙමු. ඒ වැඩ පෙන්නපු විදුහල්පතිතුරුට. දක්ෂකම් පෙන්නන අයට සැලකුවේ නැත්තම් මං හිතන්නේ ඒගොල්ලොත් අධෛර්යමත් වෙනවා. මෙරටට ආනයනය කළ පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් නිසි ප්‍රමිතියකින් තොරව ඇසුරුම් කර ඇති බව අද අනාවරණ වුණා. ඒ කොළඹ වරාය නැංගුරම්ලා ඇති පොහොර නෞකාවන් දෙකක් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී අද පසුවරුවේ කොළඹ වරාය වෙත පැමිණි දුමින්ද දිසානායක අමාත්‍යවරයා එහි නැංගුරම්ලා තිබූ චීන නෞකාවන් දෙකක් පරීක්ෂාවට ලක් කළා. එහිදී දැකගත හැකි වුණේ එම නෞකාවල තිබූ පොහොර ගබඩා වෙත ප්‍රවාහනය කිරීමට පෙර යලි ඇසුරුම් කරන ආකාරයයි. එම පොහොර ආනයනය කර තිබුණේ මෙරට ප්‍රධාන පොහොර සමාගම් දෙකක් විසින්. අපි මේ වගේ පොහොර බාන්නේ මෙතන පමණක් නෙමෙයි. අපි ප්‍රධාන ගබඩාවේ බානවා, ආයපාරක් දිස්ත්‍රික්කයට ගෙනිහලා බානවා, ආයපාරක් මධ්‍යස්ථානට යනවා. මේ වගේ තැන් කීපකින්ම බාන්නත් ඒ වගේම පටවන්නත් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා තමයි මෙන්න මේ කියන වාර ගානට ගැළපෙන ප්‍රමිතියක් තමයි අපි අනුමෝදලා තියෙන්නේ. මොකද අපි දැනගන්න ලැබුණා මෙම ගෙන්වන ලද පොහොර නියමිත ප්‍රමිතියට බෑග් එක සැකසීලා නැහැ. නමුත් ආණ්ඩුව මේ පාඩුව දරාගන්න සූදානම් නැහැ. මේ සියලුම පාඩුව අදාළ පොහොර ගෙන්නපු ආයතනයට 100%ක් බැර කරන්න අපි සූදානම් වෙලා තියෙනවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ මින් ඉදිරියට පොහොර ගබඩා වෙත රැගෙන ඒමට පෙර සාම්පල පරීක්ෂාව සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි. වෙනදා නැවෙන් පොහොර ටික බාලා අදාළ ආයතන ගෙනිච්චට පස්සේ තමයි සාම්පල් අපි චෙක් කරේ. නමුත් මේ ඉදිරියට නැවේදිම පොහොර බාන ගමන්ම මේ සාම්පල් ටික පරීක්ෂා කරන්න අපි ඉදිරියේදී කටයුතු කරනවා. ගෙලෙහි ලීයකනී කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලැබූ 16 හැවිරිදි පාසල් සිසු වාද පෙරවරු වේමිය ගියා. කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ අනතුරින් පසුව ශිෂ්‍යයාගේ ශරීර අභ්‍යන්තරයට අධික ලෙස රුධිර වහනය සිදු ඇති බවයි. බුලත් සිංහල පේරගස්කොඩල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි තුෂාර ඉදුනිල් මෙම අනතුරට මුහුණ දුන්නේ පසුගිය 27 වෙනිදා. තුෂාර ගාවුට්ටරේක අඹඩියක් කඩන්නම් කියලා අඹඩියක් කඩලා ඉවරලා අඹගෙඩියක් කකයිදී අත්තුට්ට වාඩි වෙලා ඊට පස්සේ එකපාරටම ඩෝල් කරලා හද්දේ තමයි මම බැලුවේ. ඊසේ වැල්ලා ඉවරලා උලැවුන මෙන්න මෙතන. හොරණ මූලික රෝහලෙන් මූලික ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව ඇනේ තිබූ ලිය ඉවත් කිරීම සඳහා ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනා. එම ශල්‍යකර්මයේ සඳහා පැය 4කට ආසන්න කාලයක් ගත වී තිබුණා. කෙසේ වෙතත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි ඔහු අද පෙරවරු 10:30ට පමණ මිය ගියා. අනතුරු ඇවතිව අවස්ථාවේදී ශරීර අභ්‍යන්තරයට විශාල ලෙස ලී ගැලවීම සිදු වෙලා තියෙනවා. ප්‍රධාන රුධිර වාහිනී වලට ඇති වූ තුවාල සහ ඒ වගේම උරස් කුහරයේ ඇති වූ තුවාල නිසා ඔහුව දැඩි සත්කාර ඒකකයේ මේ දක්වා කෘත්‍රිම ශ්වසන ආධාරය යටතේ පවත්වා ගැනීමට සිද්ධ වුණා. ඒ කාලය තුල විවිධ උත්සාහයන් ගත්තත් අවාසනාවකට අද දින ඒ ශිෂ්‍යයා මියගිය. තුෂාර එදනිල් මුලත් සිංහල මධ්‍ය මහාවිද්‍යාලයේ 11 වසරේ සිසුවෙක්. සහෝදරයන් තිදෙනෙක් සහ සහෝදරියක් සිටින එදනිල් පවුලේ බාලයයි. පර්ලිමේන්තුවේ සම්මත වූ මූල්‍ය සහ බදු 56කට කථානායක කරෝ ජයසූරිය මහතා අත්සන් තැබුවා. ජයසූරිය මහතා කථානායක දුරයට පත්වීමෙන් අනතුරුව 50 සඳහා අත්සන් තැබූ පළමු අවස්ථාව මේ වන අතර ඊට දේශීය ආදායම් බදු සංශෝධන පනත, ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත, ඔට්ටුවල්ලීමේ සහ සූදු බදු සංශෝධන පනත මෙන්ම අතිසුඛෝපභෝගී නිවාසවලට අය කිරීමට යෝජනා කළ මන්දිර බද්දද අන්තර්ගත මුදල් පනත්ද ඇතුළත්.
වෙදුලි බලාගාර සඳහා ගල්ලංකුරු ගෙන්වීමේදී සිදු ඇති මූල අක්‍රමිකතාවන් හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන පාඩුව සහ අදාළ අක්‍රමිකතාව සම්බන්ධයෙන් සොයාබරන ලෙස විදුලි පාරිභෝගිකයන් සුරකීමේ සංවිධානය බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමට සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයල අද පැමිණ රීදි ඉදිරිපත් කළා. කරටේ ශූර වසන්ත සොයිසා ඝාතනය සම්බන්ධයෙන් නී රාත්‍රී අත්අඩංගුවට ගෙනුණු සැකකරුවන් දෙදෙනා ද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 9 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කන්තලේ සූර්යපුර යුද හමුදා කඳවුර අසලදී අදාළුවේ හමුදා සමාජිකයන් පිරිසක් පසුපස හඹ ආ වනාලියෙකුට හමුදා සමාජිකයෙකු සිදු කළ වෙඩි තැබීමෙන් එම වනාලියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වට වටා හිරු